සුබ දැසනක් අද 1-1 සමගින් එක් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලනඥෙක්. ඔබගේ නම? තිලංග සුමතිපාල. දේශපාලනයට ආවේ මොන අවුරුද්දේද? මම ඍජුව සම්බන්ධ වෙන්නේ 2006 ඉතර. හැබැයි ඡන්දය ඉල්ලන්නේ 2009 පළවෙනි වතාවට. වැඩියෙන්ම කැමති ක්‍රිකට් ක්‍රීඩාවටද දේශපාලනයටද එහෙමත් නැත්නම් ක්‍රිකට් සභාපතිගමටද? ක්‍රිකට් සභාපති මරණකම ඒකට තමයි ආස. නමුත් ඉතින් මගේ මනස වැඩ කරන්නේ ජාතික දේශපාලනයට. ඇමතිකමයි ක්‍රිකට් සභාපතිකමයි. මේ දෙකෙන් මොකෙන්ද වැඩිපුරම සල්ලි හම්බ කරන්න පුළුවන්? සල්ලි හම්බ කරන්න දෙකෙන්ම බෑ. දේශපාලනයෙන්ද එහෙම නැත්නම් ක්‍රිකට් වලින්ද වැඩිපුරම රටට සේවය කරන්න පුළුවන්? වැඩිපුරම රටට සේවය කරන්න පුළුවන් දේශපාලනයෙන්. ඔබ ව්‍යාපාරිකයෙක්. ඇයි දේශපාලනයට එන්න හිතුවේ? පළවෙනි අවුරුද්ද ඉස්සෙල්ලා මම ඉගෙන ගන්නවා. ඊළඟ අවුරුදු ඉස්ස මම ව්‍යාපාර කළ සාර්ථක මගේ මූල්‍යම ආර්ථික ශක්තිය ඇති කරගන්නවා. දැන් මම හිතුවා මගේ මේ කාලේ මගේ සම්පූර්ණ කැපවීම දේශපාලනීය විය යුතුයි. හොරකම් කරන්න වැඩියෙන්ම පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද එහෙමත් නැත්නම් දේශපාලනයෙන්ද? මං දන්න විදිහට නම් දෙකෙන්ම හොරකම් කරන්න අමාරුයි. මේ රටේ කිසිම දේශපාලකයෙකුට සත පහක් හොරකන්න බෑ. රජයේ සේවකෙක් නැත්නම්. අවංකවම කිව්වොත් මහජන මුදල් සොරාගෙන තියෙනවද? කවදාකවත් මහජන මුදල් හොරගම් ගන්න හිතලවත් නැහැ. ඇත්තටම දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්නේ බොහොමයක් හොරු කියන කතාව ඔබ පිළිගන්නවද? රටක් පාලනය කරන දේශපාලන තීන්දුව මත ඒ පාලනය කරන තීන්දුව ක්‍රියාත්මක කිරීම වෙන දෝෂවලින් අන්තිමට ඒ නරක නාමය දේශපාලකයා ගන්න බලාගෙන වැඩ කරනවා. ක්‍රිකට් ගහනකොට 6 පාරවල් කීයක් එහෙම ගහලා තියෙනවද? මේක දැන් මතක නැහැ. කැමැතිම ක්‍රීඩකයා? අරවින්ද ඩිසිල්ලා මහත්මයා, සචින් තෙන්ඩුල්කා, ඊට පස්සේ අපේ සංගක්කාර මහේලජා වදන. පාසල් කාලේ චණ්ඩිකම් කරාද? අසීමිත විදියට. දේශපාලනයේදී චණ්ඩිකම් කරන්නේ නැද්ද? දේශපාලනය කියන්නේ චණ්ඩි ක්‍රියාදාමයක් නෙවෙයි. නීති විරෝධී වැඩවලට වැඩ කරනවට මම කැමති නැහැ. ඇත්තටම කිව්වොත් වැඩිපුරම ආදරේ අම්මටද එහෙම නැත්නම් බිරිඳටද? අම්මට තියෙන්නේ බොහොම වෙනස් ආදරයක්. ඉතින් බිරිඳට මම මගේ භාර්යාව හැටියට තියෙන්නේ අසීමිත ආදරයක්. ඒක නිසා ඒ දෙකක් මහින්ද මෛත්‍රී පිල කියලා පිල් දෙකක් තියෙන බව කතා වෙනවා. ඔබ මොන පිලේද? මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඉතින් මම ඉන්නේ පක්ෂේ නම් මෛත්‍රීපාල සිසිල්මැතිතුමා ශ්‍රී නිදහස් පක්ෂේ නායකයා මම ඉන්නේ එතන. මහින්ද මහත්තයා මෙච්චර කල් හිටියේ නම් අපේ පක්ෂේ නායක හැටියට. මට දැන් අපැහැදිලි මහින්ද රාජපක්ෂ මහත්තයා මොන පිලේද? මේ පාර ඡන්දෙට ඉදිරිපත් වෙනවද ඔබ? පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ මම ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. අනිවාර්යෙන් දිනයිද මේ පාර? අතිශය විශ්වාසවන්ත පැහැදිලි ජයග්‍රහණයක්. ඔබගේ සියලුම අපේක්ෂාවන් සඵල වෙන්න කියලා ස්වාධීන රූපවාහිනී 1-1 අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ඔබට අපත් සමග එකතු වුණාට.